ഭയശ്രേണി വിദ്യാപുതേ അലവിനെ പാഠം തമ്മായി ജീവേ രസായനിക പദനം මේ ජීවේ රසායනික පදනම කියන පාඩමේදී අපි මුලින්ම ඉගෙන ගන්නවා පුතේ ස්වභාවය තුල පවතින මූල ද්‍රව්‍ය 92ක් මේ ස්වභාවය තුල පවතින මේ මූල ද්‍රව්‍ය 92න් ජීවින්ගේ ශරීර තුල පවතින පුතේ මූල ද්‍රව්‍ය 25ක් ජීවින්ගේ ශරීර තුල පවතින මූල ද්‍රව්‍ය 25ක් එතකොට මෙන්න මේ මූල ද්‍රව්‍ය 25න් බහුලවම පවතින මූල ද්‍රව්‍ය හතරක් තියෙනවා. මොකක්ද මේ මූල ද්‍රව්‍ය හතර? මේ මූල ද්‍රව්‍ය හතර තමයි එකක් තමයි කාබන්. කාබන්. තව එකක් තමයි හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. තව එකක් තමයි ඔක්සිජන්. ඔක්සිජන්. තව එකක් තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් අපි කැපිටල් N සංකේතය අපි ගන්නවා. ඒක මෙන්න මේවා තමයි අපි ගත්තොත් එහෙම ස්වභාවය තුල පවතින මූල ද්‍රව්‍ය 92න් මම කිව්වා මූල ද්‍රව්‍ය 25ක් ජීවින්ගේ ශරීර තුල පවතිනවා කියලා කිව්වා. මේ මූල ද්‍රව්‍ය 25න් බහුලවම පවතිනවා කියලා කිව්වා මූල ද්‍රව්‍ය හතරක්. මෙන්න මේ මූල ද්‍රව්‍ය හතර තමයි මොකද්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. මේට අමතරව පුතේ අපේ ශරීරය තුළ පවතින පුළුවන් කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, ක්ලෝරීන්, සල්ප මෙන්න මේ වගේ මූල ද්‍රව්‍ය පවතින පුළුවන්. එතකොට මෙන්න මේ මූල ද්‍රව්‍ය එකතු වෙලා පුතේ හදනවා. මෙන්න මේ මූල ද්‍රව්‍ය එකතු වෙලා මෙන්න මේ මූල ද්‍රව්‍ය ගොඩක් එකතු වෙලා හදනවා සංයෝග. හදනවා මොනවද? සංයෝග හදනවා. අපේ ශරීර තුල පවතින මෙන්න මේ මූල ද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හදනවා. එතකොට අපේ ශරීර තුල පුතේ මෙන්න මේ සංයෝග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මොකක්ද මේ සංයෝග වර්ග දෙක? මේ සංයෝග ප්‍රධාන සංයෝග වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයකට අපි කියනවා කාබනික සංයෝග. එක වර්ගයක් තමයි කාබනික සංයෝග. අනිත් වර්ගය තමයි කියනවා මොකද පුතේ? අකාබනික සංයෝග. එකක් තමයි කාබනික සංයෝග, අනිත් වර්ගය තමයි අකාබනික සංයෝග. එතන මොනවද මේ කාබනික සංයෝග කියලා කියන්නේ? අපි කියන ඕර්ගනික් කම්පවුන්ඩ්. මොකද්ද මේ කාබනික සංයෝග කියලා කියන්නේ? කාබනික සංයෝග කියලා කියන්නේ පුතේ කාබන් අඩංගු සංයෝග. කාබන් අඩංගු සංයෝග. එතකොට අපේ ශරීරය තුල පවතින නේද සංයෝග වර්ග දෙකයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. එතකොට කාබනික සංයෝග කියන්නේ මොකද්ද පුතේ? කාබන් අඩංගු වෙන සංයෝග වලට අපි කියනවා කාබනික සංයෝග. නැත්තම් ඕර්ගනික් කම්පවුන්ඩ්. එතකොට මොකද්ද මේ අකාබනික සංයෝග කියලා කියන්නේ? අකාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු වෙන්නේ නැති ඒවා. දැන් මම කාබන් තිබීම හෝ නොතිබීම මත තමයි මේක පදනම් කරගෙන තියෙන්නේ. කාබන් අඩංගු වෙන ඒවාට අපි කියනවා කාබනික සංයෝග කියලා. කාබන් අඩංගු වෙන්නේ නැති ඒවාට අපි කියනවා මොකද්ද පුතේ? අකාබනික සංයෝග. අකාබනික සංයෝග. රයිට්. එතකොට මෙන්න මේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියන මෙන්න මේ දේවල් ගත්තම පුතේ අපිට අපේ ශරීරයේ පවතින කාබනික සංයෝග. අපේ ශරීරය තුල පවතින මෙන්න මේ කාබනික සංයෝග වලට අපි විශේෂ නමක් කියනවා. මොකද්ද මේ විශේෂ නම? ජෛව අණු. මොකද්ද අපි කියන්නේ? ජෛව අණු. නැත්තම් අපි ඔකට කියනවා බයොලොජිකල් මොලිකියුල්ස්. ජෛව අණු. එහෙම නැත්තම් බයොලොජිකල් මොලිකියුල්ස්. මොකද්ද මේ ජෛව අණු? එහෙම නැත්තම් බයොලොජිකල් මොලිකියුල්ස් කියලා කියන්නේ මොකක්ද? බයොලොජිකල් මොලිකියුල්ස්. එහෙමත් නැත්තම් පුතේ ජෛව අණු කියලා කියන්නේ අපේ ශරීරය ගොඩ නැගිලා තියෙන අපි අර කලින් කතා කරපු මොනවද? කාබනික සංයෝග. සංයෝග වර්ග දෙකයිනේ. මොකද්ද? කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. මේ සංයෝග දෙකෙන් අපේ ශරීරය ගොඩනැගිලා තියෙන කාබනික සංයෝග වලට අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? ජෛව අණු. එතන මේ අපේ ශරීරය තුළ තියෙන මෙන්න මේ ජෛව අණු නැවත වර්ග තියෙනවා පුතේ. එක වර්ගයක් තමයි කාබෝහයිඩ්‍රේට්ස්. නා කාබෝහයිඩ්‍රේට්. තව වර්ගයක් තමයි මොකද්ද? ප්‍රෝටීන. ප්‍රෝටීන. තව වර්ගයක් තමයි ලිපිඩ.
තව වර්ගයක් තමයි පුතේ අපි කියනවා නියුක්ලෙයික් අම්ල නියුක්ලෙයික් අම්ල මෙන්න මේවා තමයි පුතේ මොනවද අපේ ශරීරයේ තියෙන මොනවද ජෛව අම්ල එහෙම නැත්නම් අපේ ශරීරයේ ගොඩනැගිලා තියෙන කාබනික සංයෝග මේවට තමයි අපි කියන්නේ ජෛව අණු එහෙමත් නැත්නම් අපි කියනවා බයොලොජිකල් මොලිකියුල්ස් රයිට් එතකොට මට කියන්න දැන් අපේ ශරීරයේ දැන් කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා වර්ග දෙකක් තියෙනවනේ. ඒක කාබනික සංයෝග වලට තමයි අපි කියන්නේ ජෛව අණු කියලා කියන්නේ. එතකොට මොනවද අපේ ශරීරයේ තියෙන අකාබනික සංයෝග මොනවද පුතේ? අපේ ශරීරයේ තියෙන අකාබනික සංයෝග තමයි ජලය තියෙනම, ඛනිජ ලවණ තියෙනවා, ඊට අමතරව ඔව් ජලය සහ ඛනිජ ලවණ. මෙන්න මේවා තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරය තුළ තියෙන අකාබනික සංයෝග. රයිට් අපි එනම් අද කතා කරා මොකද්ද ස්වභාවය තුළ මූලද්‍රව්‍ය 92ක් පවතිනවා මේ 92න් 25ක් අපේ ශරීර තුළ පවතිනවා ඒ 25න් බහුලවම පවතින මූලද්‍රව්‍ය හතරක් ඒ පවතින හතර තමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් ඊට පස්සේ ඊට අමතරව පවතිනවා නයිට්‍රජන් ෆොස්ෆරස් සල්ප සෝඩියම් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් ක්ලෝරින් මෙන්න මේ වගේ සිංක් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය පවතිනවා එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය එකතු වෙලා රසායනික සංයෝග හදනවා මේ සංයෝග නැවත වර්ග දෙකයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කාබනික සංයෝග වලට අපි කියනවා ජෛව අණු කියලා මේ ජෛව අණු නැවත වර්ග හතරක් තියෙනවා මොනවද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ සහ නියුක්ලික් අම්ල ඊට අපතර අකාබනික ද්‍රව්‍ය තමයි පුතේ ජලය ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඛනිජ ලවණ රයිට් අපි එහෙනම් මේ ළඟ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්න